2018 හරි එහෙනම් හැම කෙනෙකුටම ආයුබෝවන් අද අපි කරන්න යන්නේ විශේෂයෙන්ම 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රයේ එක කොටසේ තියෙන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ හැම කෙනාටම මේක ප්‍රයෝජනවත් වෙයි මේ දවස්වල කොරෝනා හින්දා පාසල් උත්යන්න නැති තත්ත්වයක් උදා වෙලා තියෙන හින්දා හැම කෙනෙකුටම මේ අප සාමාන්‍ය පෙළ විභාගයේ ලියන අයට ගොඩක් මේ ඇරලක් තියෙනවා මේ ඉගෙන ගන්න දේවල් මම හිතන්නේ අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා bell icon එක click කරොත් දිගටම අපේ පාඩම් බලා ගන්න පුළුවන්. අපි දැන් යමු. ඒකේ තියෙන 7 වෙනි ප්‍රශ්නයට. 7 වෙනි ප්‍රශ්නයට අපි යමු. 7 වෙනි ප්‍රශ්නේ මේක කියවලා පිළිතුරු දෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් දෙයක් නොදන්න කෙනෙකුට වුණත් සාමාන්‍යයෙන් මේ වගේ එකකට වාක්‍යයක් ගලප ගන්න බැරි කෙනෙක් වුණත් මේ වගේ දෙයකට උත්තර ලියලා විභාගයේ සමත් වීම හැකියාව තියෙනවා ඔබ ෆේල් වෙන එකවත් වළක්වා ගැනීම හැකියාව තියෙනවා අපේ YouTube channel එක හා එක්කුණොත් අපි බලමු ටිකක් ලොක් කරලා අපි ගමු හරි බලමු මුලින්ම තියෙනවා read the following text read කියන්නේ කියවන්න කියන එක දන්නවනේ following කියන්නේ පහත text මේ පහත තියෙන an answer the question answer කරන්න කියන්නේ මොකද පිළිතුරු දෙන්න answer කරන්න කියන්නේ පිළිතුරු දෙන්න answer කියන්නේ පිළිතුරු දෙන්න question answer question හරි read the following text පහත තියෙන ඡේදය කියවලා answer the questions ඒ කියන්නේ පහත තියෙන ප්‍රශ්න වලට question කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා තමයි කියන්නේ හරි අපි බලමු දැන් the pupils pupils කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හරිද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට pupils is stop stop කියන්නේ නවත්තනවට අතීත කාලෙන් දාලා තියෙන්නේ ed එකතු කරලා ඉවලා stop talking කතා කරනවට talk කියන්නේ කතා කරනවනේ හා as miss yapa entered the classroom මොකද වෙන්නේ මේ ශිෂ්‍යයෝ කතා කිරීම නැවැත්තුවලු miss yapa enter කියන්නේ ඇතුල් වෙනවා computer එක ගහලා තියෙන enter කියලා මේක ඇතුල් වෙන කියලා හරි entered අතීත කාලෙන් yapa entered the classroom yapa මොකද උනේ classroom එකට ඇතුළු වුණා Then they stood up. ඊළඟට ඒ කට්ටිය මොකද කරේ? Stood up නැගිට්ටා and greeted ආචාර කරා. ඊළඟට මොකද කරේ? ඒ කට්ටිය නැගිටලා ආචාර කරා. Good morning teacher. හා good morning සුබ උදෑසනක් කියලා ටීචර් කියනවා. Miss Yapa smiled hina una. Smiled and greeted ආචාර කළා. හරිද? Them ounta back and asked the children to ask කියන්නේ විමසුවා කිව්වා the children to sit down ඉඳගන්න කියලා මොකද කරන්නේ මේ උන්ට කිව්වා එහෙම නැත්නම් ඉල්ලා සිටිනවා කියන අදහසක් තියෙනවා ඔය ආක්ස් කියන එකේ there were 30 pupils in the class ළමයි කොච්චරක් හිටියද 30ක් විතර හිටියා 30 pupils ළමයි 30ක් හිටියා class all the pupils were watching සෑම ශිෂ්‍යෙක්ම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම were watching නරඹමින් සිටියා were watching watch කියන්නේ නරඹනවටනේ බලනවටනේ හරිද බලමින් හිටියා නැත්නම් නරඹමින් හිටියා බලනවට බලමින් හිටියා her intently intently කියන්නේ ඕනෑකමින් ඉතාලම ඕනෑකමින් බලමින් හිටියා waiting to රැඳී සිටියලු waiting wait කියන ඇදි සිටීමින් no her name ආගේ නම දැනගන්න හරි ඊට පස්සේ මෙයා කියනවා I suppose කියන්නේ මම හිතනවා එහෙම නැත්නම් කල්පනා කරනවා හරිද suppose කියන එක දෙන්න you want to know want කියන්නේ අවශ්‍යයි want කියන්නේ අවශ්‍යයි to know my name මගේ නම දැනගන්න අවශ්‍යයි කියලා මං හිතලා අපි උදාහරණයක් බලමු I suppose මං කියනවා මෙහෙම I suppose I suppose I suppose මං හිතනවා මං කල්පනා කරනවා I suppose that he is busy BUSY I suppose that he is busy මම හිතනවා මම කල්පනා කරනවා ඔහු කාර්ය බහුලයි කියලා she said but namuth before pera
she could tell them at puluwang una kalin kiyanda but namuth kalin kiyanda puluwang una someone called someone kiyanne yam kene call kiyanne kiwwa yam kene kiwwa called out you are miss yapa ha oya miss yapa kiyala me mokada kiwwa everybody sam kene everybody kiyanne sam kene laughed hina una laughed kiyanne mokada hina una including miss yapa include kiyanne athulathwa athulathwa miss yapa ඒ කියන්නේ everybody laugh including ඒ කියන්නේ මිස් යාපත් එක්ක මේ මේ හැම කෙනෙක්ම මොකද මේ hina una news travels quickly news ප්‍රවෘත්ති කියන ඒවා ගමන් කරන all travels කරන ගමන් කරන quickly වේගින් she said ඇයි කිව්වා said කියන්නේ say කියන එකේ අතීත කාලය ඇයි කිව්වා හරි මිස් යාපා opened විවෘත කරා open කරනවා කියන්නේ අතීත කාලේ දාලා තියෙන මිස් යාපා ඕපන් ද ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් කියන්නේ නම් පොත කියන්නේ අපි ඉස්කෝලේ එහෙම නැත්නම් කට කියන්නේ පැමිණීමේ ලේඛනය කියන්නේ අපි ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ඇන් කෝල් දෙයා නේම්ස් ඉන්ටර්න් කිව්වලු එයාලගේ නම් මොකද කරන්නේ අහලා ලියා කෝල් කිව්වා දෙයා නේම්ස් ඉන්ටර්න් ඒ නම් ලියලා තියෙන නම් අනුව කිව්වා හරි ඊට පස්සේ when she come to the last name on the list when she came aapu vita when kiyanne vita kiyana ekata came to the last name on the list when she came to the last name on the list avasana list ege last ege avasana enakota list ege navin she noticed that දැනගත්තලු නොටිස් කරනවා දැනුම් දැනගත්තා නැත්තම් දැනුම් දුන්නලු she noticed that තහවුරු කරගත්තලු and that he had absent ඇවිල්ලා නැහැ කියලා absent කියන්නේ නොපැමිණෙනවා කියන එකට ඕව මන් මාසයක් විතර ඇවිල්ලා නැහැ කියලා දැනගත්තලු what's the matter with navin what's the matter matter කියන්නේ කාරණේ කාරණේ with navin navin මොකද්ද මේ මොකද්ද හේතුව මේ කාරණේ මොකද්ද ask teacher ගුරුවරයා මොකද කරන්නේ ask කරා විමසුවා Navin has been ill. Aya asanipa ill kiyanne asanipai kiyanne. Aya asanipela thiyenalu is still tawamat. Still kiyanne tawamat in hospital. Koheda? Hospital eke inne. Said a girl in front of her. Said kiwalu girl gænu lame in the front of row. Front kiyanne idiri idiri pela row kiyanne pele idiri pela pele hidapa gæl lame kiwalu. Eya tawamat hospital eke inne kiyala asanipela. Did you all go to see him? අහනවා did you all ඔයාලා ඔක්කොම go to see him ඔයාලා ඔක්කොම ගියාද see කියන්නේ බලන්න ඔහු බලන්න ගියාද කියලා අහනවා ඊට පස්සේ කියනවා ask the teacher ගුරුවරයා විමසුර no one replied කිසිම කෙනෙක් මේ ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ ඈ කිසිම කෙනෙක් reply කරේ නැහැ හරි it was time to start the lesson ඒක තමයි වෙලාව it was time ඒක තමයි වෙලාව to start the lesson ඒ වෙලාවේ තමයි එයාලා පාඩම් පටන් ගත්තේ ප්ලීස් ටෙල් අස් අ ස්ටෝරි අපිට කියන්න පොඩි ස්ටෝරි එකක් ද පියුපිල් ෂවුටඩ් ශිෂ්‍ය ශිෂ්‍යාව මොකද කරේ ෂවුටඩ් ෂවුටඩ් කියන්නේ කෑ ගැහුවා ෂවුටඩ් නෝ ප්‍රස්ට් ඕල් ආයි වොන්ට් ටු යූ ටු රයිට් අ ලෙටර් යෝ ප්‍රනා ප්‍රස්ට් මුලින්ම ප්‍රස්ට් අ පෝල් මුලින්ම ප්‍රස්ට් ආයි වොන්ට් යූ ටු රයිට් අ ලෙටර්ස් මට අවශ්‍යයි ලියුමක් ලියන්න වොන්ට් යූ ටු ඔබට ලියුමක් ලියවන්න to your friend navina oba dan liyanna ona kaarada friend navinta liyumak liyanna ona you will send send kiyanne yawanawa cheer him up in hospital e kiyanne ohu ita hodin hospital eke me inda kiyana adahasa thamai we will send cheer him up to hospital oge me ohuta me ikman suwe apita prarthana karanna puluwam ehema kohomada super patala apita liyumak මේ යවන්න කියලා තමයි කියන්නේ. හරි ඊට පස්සේ I will tell you a story later. මම ඔයාලට කතාවක් ඊට පස්සේ කියන්නම්. And I will send a best one. නෑ we will send the best one. හොඳම best ones to cheer him up hospital. අපි ලියන්න ඕනේ ඉතමත් හොඳ විදිහට hospital එකේ ඉන්න විදිහට. I will tell you a story later. මම කතාව පස්සේ කියන්නම්. හරි මේක තමයි තියෙන්නේ. හරි අපි දැන් ප්‍රශ්න ටික බලමු
ප්‍රශ්න කොහොමද තියෙන්නේ කියලා. What were the අපිට ආචුට්ටා ලොක් කරන් පේනව අඩු නම්. What were the pupils doing before Miss Yapa entered the classroom? හරි බලමු. What කියන්නේ මොකක්ද කියන එකනේ. Were pupils ශිෂ්‍යාව එහෙම නැත්නම් මේ පන්තියේ ළමයි doing හරිද මොකද්ද කරමින් හිටියේ ළමයි before Miss Yapa entered the classroom. Miss Yapa enter කරනවා කියන්නේ ඇතුල් වෙනවනේ enter. ඒ කියන්නේ පන්තියට ඇතුල් වීමට Miss Yapa entered the classroom. පන්තියට ඇතුල් වෙනකොට හරිද මේ ළමයි මොකද කරමින් හිටියේ? මේක උඩ තිබ්බා මං හිතන්නේ ළමයි කරමින් හිටියේ කතා කරමින් හිටියා කියලා තමයි people stop talking as Miss Yapa entered the classroom. They are stood up and read. ඒ කියන්නේ දැන් එයාලා එනකොට කතාව නැවැත්තුවානි. ඒ කියන්නේ ළමයි මොකද කරේ කතා කරමින් හිටියේ. අපිට එතකොට මේකට උත්තරේ දාන්න වෙන්නේ the pupils were talking. එහෙම නැත්තම් they කියලා දැම්ම පස්සේ යන්නේ. The pupils P-U-P-I-L මට ටිකක් ලියන්න අපහසුවක් තියෙනවා ඒක එච්චර හිතන්න එපා. pupils ඊට පස්සේ මෙතන බහුවචන තියෙන එකින්ද දැම්ම ඔව W-E-R-E were talking T-A-K-I-N-G talking ළමයි කතා කරමින් හිටියා. How many pupils were there in the class? How many? කී දෙනෙක්ද? pupils කියන්නේ ශිෂ්‍යාව ළමයි පන්තියේ ළමයි කී දෙනෙක් හිටියද කියලා අහන්නේ. class එකේ කීයද 30යි නේද ඉන්නව කිව්වොත් යාපම center the classroom there were 30 pupils මේ තියෙන්නේ. මේ 30 කියලා ලිව්වත් කමන්නෑ T H I R T 30 කියලා ඉලක්කමින් 30 දැම්මත් ප්‍රශ්නයක් නෑ. ඉලක්කමින් 30 දැම්මත් ප්‍රශ්නයක් නෑ. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එක අහන්නේ complete the sentence. පහත තියෙන මේ complete සම්පූර්ණ කරන්නලු. පහත තියෙන sentence එක. The pupils wanted අවශ්‍ය වුණා. want කියන්නේ අවශ්‍යයි wanted කියන්නේ අවශ්‍ය වුණා. ළමයිට එහෙම නැත්නම් ශිෂ්‍යයන්ට ළමයිට මේ පන්තියේ ළමයිට අවශ්‍ය වුණා නැත්නම් ශිෂ්‍යයන්ට අවශ්‍ය වුණා. the teacher ගුරුවරයාට තු මොකක්ද ඕනේ උනේ? මෙන්න මෙතන තිබ්බනේ the story එකක් කියන්න නේද ඕනේ උනේ. හරිද? entered the classroom and intently waiting no I suppose you do what the call Miss Yapa erode in quickly now we notice that it was time to start the lesson. Please tell us a story. The pupil shouted. ළමයි කෑ ගැහුවා. අපිට please tell sir අපිට මොකද්ද කතාන්දරයක් කතාවක් කියන්න කියලා මේ කෑ ගැහුවා. please tell us a story. එතකොට ඉන්නෝනේ teacher to pupil ළමයිට අවශ්‍ය වුණා the teacher to tell tell a story. write the line which says that Naveen would receive letters from his classmate. write a line මේකෙන් තෝරලා ලියන්නලු ඒ පේළියේ which says that Naveen would receive letters. එයාට ලැබුණු receive කියන්නේ ලැබෙනවනේ from his classmate. මෙන්න මෙතන මෙතන ඉඳලා තමයි ඔයාලා ලියන්න ඕනේ. මෙන්න මේක first of all no write a letters to your friend Naveen. we will send two ones to best of cheer in the hospital. මෙන්න මේක ඇල්ල ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි හරි. එතකොට underline the correct answer. the word intently in line 3 means intently කියන්නේ ඕනෑකමින් අවධානයෙන් කියන අදහස. by chance කියන්නේ අහන්න silently කියන්නේ නිශ්ශබ්දව. by chance කියන්නේ අහම්බෙන් කියන අදහස. මේකට එන්න ඕනේ attentively. මේක තමයි එන්න ඕනේ. හරි. හරි. මම හිතන්නේ ඔය කට්ටියට තේරෙන්න ඇති. ඉදිරියට අපිත් එක්ක රැඳී සිටින්න
අනිවාර්යෙන් අපේ YouTube channel එක ඔයාලා subscribe කරන්න subscribe කරලා bell icon එක click කරන්න එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම ඔබට බලා ගන්න පුළුවන් ඔබ සාමාන්‍ය පිළි විභාගයේ අසමත් වෙනවට ඒ කුමාරි සමත් වෙන්න අපේ YouTube නාලිකාව හා එක්වන්න කියලා ඔබට ආරාධනා කරනවා හරි එහෙනම් ස්තුතියි।